වාහනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් අපි අපේ නුවරඑළිය ට්‍රිප් එකේ ලස්සන ලොග් එකක් තමයි අරගෙන ආවේ. අද අපි ඉන්නේ රම්බුඩ ටනල් එක ගාව. රම්බුඩ අන්න රම්බුඩ. ඉතින් අද වීඩියෝ එක අපි මෙවලට ගියරි දෙකක් එක ටනල් එකක් වෙනවා. අන්න හරිමකෝ. අර රුපියල් 1000 කුලේ තියෙනන්නේ ටනල් එක තමයි. අපි දැන් මේ යන්නේ. අපි දැන් බස් එකේ ඇවිල්ලා රම්බුඩ බැහැලා සුට්ටක් මේ ආයේ ආපස්සට පයින් යන්න ඕනේ මේ ටනල් එක. ටනල් එක ඇතුලෙන් පයින් යන්න දෙන්නේ නැහැ. එළියෙන් වලද හැකි. මම සුට්ටක් ඇතුලට ගිහලා පෙන්නන්න. ඉතින් මෙතන තියෙනවා ලස්සන ඇල්ලක්. ඇලි නම නම් දේවතුරාවල්. මේක වතුර වැඩි කාලේ තමයි හරිම ලස්සනනේ. ලස්සනනේ. අපි ගිහින් ලබන. අපි ෆොටෝස් දැක්ක ලස්සන. ඒ වතුර වැඩි කාලේ වෙන්නේ දැන් අදත් වතුර මේ අපි මේ ආව දවසෙත් වතුර වැඩි. ඔව්. යන්ක බලන්න. මේ අතර මේ අපි ටනල් එක ඇතුලෙන් පයින් යන්න බැහැ කියලා දැනගත්තා. මෙතන ඇවිල්ලා බැස්සට පස්සේ අපි හිතගන්නේ ටනල් එක ඇතුලෙන් පයින් යන්න පුළුවන් කියලා. අපි හිතගන්නේ ටනල් එක ඇතුලෙන් පයින් යවදගෙන නැහැ. ඒවට මේ ඒක ඇතුලෙන් පයින් යවදගෙන යන්න බැහැ කියලා අපි මෙතන ඇවිල්ලා බස් එකෙන් බැස්සට පස්සේ තමයි දැක්කේ. මෙතන ගහලා තිනවා මේ පදිකයින්ට උමන් මාර්ගය තුලින් ගමන් කිරීම සපුරතනම් කියලා ගහලා තිනවා නෝටිස් එකක්. ඉතින් ඒ නිසා ඉතින් තමයි අපි දැනගත්තේ අපිට ටනල් එක ඇතුලෙන් පයින් යවදගෙන යන්න බැහැ කියලා. ඉතින් මේ තමයි ලංකාවේ ප්‍රසිද්ධ රම්බෝඩ ටනල් එක කියන්නේ මේ තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ මේ ප්‍රසිද්ධ රම්බෝඩ ටනල් එක ඉස්සරහා. මේ මම ඔයාලට මේ රුපියල් 1000 කරන් පෙන්නන මේ තියෙන්නේ. මෙන්න මේ 1000 කුලේ තියෙන්නේ මෙන්න මේ ටනල් එක. ඉතින් ලස්සන ඇත්තටම මේ පැත්ත හරි නිෂ්කලංකයි සීතලයි හැමදේම තියෙනවා. මේ ඉතින් මං මගේ ෆස්ට් ටයිම් මේ රම්බෝඩ ටනල් එකට ආව. ඇත්තටම සතුටුයි. ඔයාගේ මොකක් පළවෙනි පාරද? ඔව් මම ඊට කලින් ඇවිල්ලා. ඒකනේ මං අද එන්න ඕන කියලා සාවි. එන වාගේ පළවෙනි පිටින්ගේ පළවෙනි පාර මේ. ඉතින් යාළු මේ වල මේ පේන්නේ ඉස්සරහින් මේ දේවතුරා ඇල්ල. ඒ කියන්නේ මේක තියෙන රම්බෝන් ටනල් එකට ටිකක් මෙහෙන්නේ. ඒ කියන්නේ කොයි පැත්තට මෙහෙන්නේ? නුවර පැත්ත වෙනුවොත් නුවර පැත්තට. එහෙයි. නුවර එළිය පැත්තට. නෑ නුවර එළිය පැත්තේ දා නුවර පැත්තේ යනකොට ටනල් එක පහුනාට පස්සේ තමයි ටනල් එක ගාවම තමයි මෙන්න මේ ලස්සන ඇල්ල තියෙන්නේ. ඉතින් අපි ඔයාලා රම්බුඩාවත් මේ දැන් අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට ඩියලි දෙකක් පෙන්නනවා. නේ? ඔව් තව ඉතින් මේ බලන්න ඕන කටින් මෙතන ඩියලි 3-4ක් බලා ගන්න ඕනේ. ඒ කියන්නේ අප්‍රසී කියන්නේ ප්‍රසිද්ධ නැති මේ ඩියලි වගේ ලස්සන දේවල් දැන් ගොඩක් තියෙනවා. මේ හැරි මේ එන පාර දිගේ ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය ටිකක් ප්‍රසිද්ධ ඇල්ලක් මේ නේ? ඒක ප්‍රසිද්ධයි. හැබැයි පේනනේ වතුර වැඩි කාලට හරි ලස්සනයි. ලස්සනයි. එන්න මෙතන පොඩ්ඩ. එන්න ළමයි. හරි හරි. දැන් මේ හැබැයි යන්නේ. ඒ තකලෙ. යාලේ මේ අපි චුට්ටක් යන් හේ ටනල් එක ඇතුළට මේක ඇතුළට යන්න තහනම් කියලා ඉස්සරහා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඔයාලත් ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ගියපු කට දන්නව ඇති. චුට්ටක් ගිහලා බලමු නිකන් ආසාවට. ඇයි බය? දිනවන්න ගුංජන්දි. මේ වැසල නියම මේ අර කටාරමක් වගේනේ. අර වැසල අර මොනේ කටාරම්ද මොනද කියන්නේ? අර ඒව එහෙම ගත්තා මේ. මේ වැසල මේ ඉන්න පුළුවන්. ඔව් පාරනේ. යා.
පයින් යන කට්ටියට පරණ පරණ පාර තමයි උරුම. අයියෝ තැපැල් කඳුල කවුනා අන්න ඒ පහල රඹුඩ ඇල්ලනේ හරි එක ලස්සන නේ අපා වතුර ගොඩ බලන්න මේ වලේ නේ මේ වතුර වැඩි කාලේ නේ ලස්සනයි නේ රාත්‍රි වැඩේ නේ අර හොටෙල් එක ගාවින් රුපියල් 100ක් කියලා බලන්න පුළුවන් මේකම තමයි මේකේ තව පල්ලෙහායින් තමයි බලන්න පුළුවන් එතන මේ හොටෙල් එක ගන්න එතන 100යි මේ රම්බර ටවුන් එකද රම්බෝ කියලා එන්න වගේ නෙමෙයිසද වහිනව අතෙන් බල්ලා පහල රම්බෝද අමදි වෙන්න මේ ඒ බලන්න මේ ඉතින් අල්ල මේ ඔන්න දැන් අපි යන්න හදන්නේ රම්බුඩැල්ල බලන්න උඩට තරණය කරන කන්ද මේ මෙතන පාලමට පැත්තෙන් තියෙන මේ උඩ පාරටම යන්න ඕනේ මෙතන අපි ටිකට් එකක් ගන්න ඕනේ ටිකට් එකක් ගන්න ඊළඟ අනයි ආ ගන්න මේ තියෙන්නේ රම්බුඩැල්ල බලන යන ටිකට් එක මේ කෙනෙක්ට රුපියල් 50යි පොඩි එකකට නම් ගත්තේ නැහැ අපි සුදුට මේ අපි දෙන්නා 50 ටිකට් එක ඇද රුපියල් 100ක මේක තමයි ටිකට් එක ඉතින් මෙතන මේ ස්ථානයෙන් ජලයට බැසි මන්ත්‍රදායකයි ඉතින් මේක ටිකක් අර ගල් වතුර පාරේම සැරෙන නිසා ඉතන ජලයට බහින්න පා කියලා තමයි මේ මේ උපදෙස් යන කට්ටිය පිළිපදින එක හැමෝටම හොඳයි නිකන් නැත්තම් නිකන් අර අහක යන නේරිය දැස් දාගෙන නිකන් පැත් යන කරත දාගන්න ඕනේ නැනේ ඒ නිසා ගොඩක් අය මේ නාන්න එපා කියන තැන් වල නාන්න යන්න එපා වතුර බහින්න එපා කියන තැන් වල වතුර බහින්න යන්න එපා මේ පෙන්නේ ඩයිවිං ඇන් බාතින් ඉස් දිස් ප්ලේස් ඉස් ඩේන්ජරස් කියන්නේ නාන්න පීනන්න ඒවා බයන්න නොදන්න තැන් වල ඔය මොකක්වත් කරන්නේ නැහැ ගොඩේ මෙවන් නොදන්න තැන් වල වතුර බොහෙත් බහින්න එපා අපි දැන්නේ සමාජ වතුර කිමුලෙක් කරේ ඉන්න පුළුවන් එහෙම දේ ඒවා තියෙන්නේ ඉතින් හා ඉතින් යන්නේ අපි යන් ඉස්සරහට කොහොමද බලන්න
එමකෝ ගඟේද නෑ නෑ ඈ එලා උඩ ගෙවල් තියෙන සමහර නගින්නවද ඊටස පඩි පෙල්ලි වල දැන් තියෙන ගල් පඩි පෙල්ලි වල ගල් පෙල් තියෙන්නේ ගල් පෙල වලින් යන තියෙන්නේ ආශ් හැබැයි ගලුත් ගන්න පඩි පෙල්ලගේ තියලා දින පොඩ්ඩක් ආනේ අම්මේ ඒක අවදානන්නේ නේ දැන් ඉස්සරහට කැලේ තියෙන්නේ මාසේ මතර පල ඕනේ ආයි පඩි පෙල් ගැතිනෝනේ. අන්තිමේ පඩි පෙල් හදන්න අමාරුසේ හර විතර හදන්න. ඕනේ. උගන් තැන් වල පොඩි මාද දිනෝනේ. හැබැයි මේ ටිකට් එක රුපියල් 50ක් ලාභයි. පඩි පෙල් හදලා පඩි පෙල් වල අත්තට වල 5000 දිනෝනේ. ආ අම්මෝල 300ක කොහොමද? ඔව්. බොම්බුරු වලද? අපලගේ උදේ පාන්දර આવන්න ඉතින් බොමුරු වෙල්ල ටිකට් අතු ෆ්‍රී අතයි දැන් ගොඩ ළඟට පැවිල් දින්නේ තවුර තියෙනවා මගේ නෑ ළඟ කිව්වට ළඟම නෙමෙයි තව තියෙනවා මෙන්න තව යන්තිර මෙහෙම මෙහෙම යන්ති ඉතින් යාළුවනේ මෙන්න මෙහෙමයි තත්ත්වේ මෙන්න තියෙනවා ඇල්ල මෙතන පල්ලෙහාට ගියාම ඇල්ල පාමුලට යත හැකි පල්ලෙහාට ගිහලා ඇල්ල බලතයි එතන මේ පඩි පෙළදී තව උඩට ගියාම උඩ ඉඳන් ඇල්ල බලද අපි ඉස්සර උඩට යන් උඩට ගිහිල්ලා උඩින් බලලා පල්ලේ හරියා එහෙම කරමු යා මැප් එකේ පෙන්වනවා මෙන්න මේ ගල් කඳු උඩින් බලක එක ඔය
ඒ ගූගල් දේවතාවිය වඩන පාරකේ ගූගල් දෙයියෝ වදින පාර තමයි මේ පෙන්නන්නේ උඩින්. ඒ පාරෙන් එන්න බෑ අපිට. මැප් එක බලාගෙන ඉන්නවා. මැප් එක බලලා පොඩි අයිඩියා එකක් අරගෙන පාරලා තියෙන පාරවල් පේනවනේ. ඒ පාරවල් දෙන පොඩි අදහසක් කරන් එන්න. එතකොට ලේසි. හතු දෙන්නේ මේ සයිස්. එක මේ යන මේ. අර බෝල. අනේ මම ගද්ද. අර මන්නේ නේද? ලොකු හතු දෙනවා. ඔව්. එයා පැද්ද. මේ සද්දන්න ඒ හතු. ඔව් ඒකත්. ලොකු උඩක් යන්න ඕනේ මේ. මෙතන තියෙන මරි දෙන්න. ඒක අර view point එකක පොඩි හට්ටක් තියෙනවා මට එන්නේ. අපි ආ ඉස්සරහට. අපි යන්නේ ඕනේ මේ view point එකේ map එකේ පෙන්වනවානේ. View point එකේ map එකේ පෙන්වනවා. ආයි සුදු. ආ. වා. අනේ වා. මේ දෙන්නේ යන්නේ view point එක. මේ පැත්තේ තනිකර ගල්තලාවක් දින මේ. තනිකර ගල්නේ. මේ ගල් වල ගල් කොරියක් දාත හැගේ. ඒ අනාර හිට බලන්න මේ ජලාශය වේලක් වෙන. වේලක ජලාශය කරේ මොකද නේ? කොත්මලේ ජලාශනේ. කොත්මලේ ජලාශය. වයලර් වෙනයි දෙනික. කොත්මලේ ජලාශය වෙනවා. යාර මේ ඇගිලා තියෙන්නේ. ඒ පේන්නේ කොත්මලේ ජලාශය. අන්න පේනවනේ. ආ. වටේම තියෙන කඳු. ඒ කඳු ගාල් කඳු වල මැද්ද ලස්සන රම්බෝ දැල්ල. සුපිරිනේ. අපි ආ view point එකට. ඉතින් යාළුනේ ඔන්න අපි ආව අපේ ගමනේ අවසාන සංදිස්ථානය. කියන්නේ රම්බෝ දැල්ල බලන්න. ඉතින් මේ තියෙන්නේ රම්බෝ දැල්ලේ උඩ තියෙන view point එක ආවෙනම් මේ තියෙන්නේ රම්බෝ දැල්ල. ඉතින් හරිම ලස්සනයි. යාළේ මේ දැන් මේ තියෙන රම්බෝ දැල්ල. මේ තියෙන රම්බෝ දැල්ල. ඊට පස්සේ මෙන්න මෙතන වාට අයිනින් පේන්නේ තව අරහින් වතුර පාරක් එනවා. ඔමනවල පෙන්වන්නේ මේ. මෙතන උඩ ඉඳන් ඒක වෙනම ඇල්ලක්. හැබැයි ඒක මේ ඔව් මේ ගස්සස්සින් සවල් පැහැදිලි පේනවද මේ ඇතුලේ මේ මම පොඩක් zoom කරලා පෙන්වන්නම් මේ. මේ ඇතුලෙන් වාට පේන්නේ වතුර පාරක් එනවා. ඒක වෙනම ඇල්ලක්. හැබැයි ඒක මේ බලන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ ඒක හැංගිච්ච ඇල්ලක්. ඒක අපිට ළඟට ගිහිල්ලා බලන්නත් බලන්න දෙන්න මොකද ඒක එතනින් ඇවිල්ලා ගෙලින්ම මේ මේ රම්බෝ දැල්ලටම තමයි ජොයින්ට් වෙන්නේ නේ. ඔව් මෙතන තමයි ජොයින්ට් වෙන්නේ මේ මොකද ඒතර අපිට අරහෙට යන්න බෑනේ. ඒකට ගිහිල්ලා බලන්න බැරි නිසා මේ බලන්න අමාරුයි ඇල්ල. මේ තමයි රම්බෝ දැල්ල. අද වතුර හොඳ ඔලක් තියෙන නිසා හරි ලස්සනයි. වතුර වැඩි අද. ඉතින් මේ අපි දැන් මේ යන්නේ මේ රම්බෝ දැල්ල පල්ලෙහා කෑදලා ඉස්සරහින් අපි උඩනේ මේ දැන් පොඩ්ඩක් වැස්ස ඇවිල්ලා වහිනවා. වැස්සත් එක්ක වතුර ටිකක් වැඩි වේලා වගේ නිකන් මට නිකන් එහෙම හිතෙනවා. මේ ටිකක් පල්ලෙහාට අපි දැන්
යාළුවට පේන මේ මීදුමත් එක වැහිලා තියෙන මේ වතුරත් වැඩි වුණා එක පාට. ඈ වල පේන වටේ වෙන මීදුම වැහිලා මෙන්. වටේ තනිකර මීදුම වැහිලා එක පාට වැස්සත් එක්ක මහා වතුර බල උත්තාවා. නේ? හැබැයි මේ වහින වෙලාවට නම් මෙතනට ඇවිල්ලා වැඩක් නැහැ. අතම කියන්නේ බෑ. මොකද ඒක පොටයක් ගන්න බෑ. පේන්න බෑ. දියර පේන්නේ නැහැ. දියර පේන්නේ නැහැ මේ අර මීදුමත් එක පේන්නේ. ඔව්. මේ ඉතින් වහිනවා. ඉතින් මේ උඩේව තියලාගෙන මේක රේන් කෝට් එක දාගෙන. ඉතින් අපි හිතුවා මේ මෙතින් මෙහෙම බ්ලොග් එක ඉවර කරන්න. රම්බෝඩේල බලන්න ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මේ පුළුවන් නම් මේ ගොඩක් මේ පායන් දවසේ ගෙන පුළුවන් නම් තවත් හොඳයි මේ. ඒවට පේන්නේ නැද්ද? මේ ෆොටෝ ගහ ගන්න අමාරුයි ළඟට ඇල්ල ෆොටෝ නොගැහුවත් ඇල්ල බලන තියා කමර මිදුමේ වැහෙන නිසා වැහෙනවා ටක් ගාලා වැහෙනවා මේ බලාගෙන ඉඳි ටක් ගාලා වැහෙනවා එනතුවල ගන්නේ මේ වටපිටේ මේ පිටවස්සෙත් මිදුමේ තනිකර වැහෙලා තියෙන මුත් පේන්නේ මේ ඉතින් එහෙනම් වීඩියෝ එක බලපුවල හැමෝටම ගොඩාක් ස්තුතියි තාමත් අපි subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ ලස්සන වීඩියෝ එකෙන් හම්බෙමු දැන් හොඳටම වහිනවා එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න bye සුබ දවසක් bye මේකේ මාසෙද ඈ මේක කැලේ ජංගල් කෝස් අම්මා රින්දා බලා බලා ඉන්නෝද ලිස්සයි කල පැත්තන දන පුදු බලාගෙන අම බහිනගයි වානික අගල්ට කකුල්තිය අන්නරි